මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම හා තනතුර විශේෂයෙන්ම ගරු බැසිල් රාජපක්ෂමැතිතුමා ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කැබිනට් අමාත්‍ය ධුරයක් අරගෙන අපි විශ්වාස කරනවා රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට හොඳ සාධනීය විසඳුම් ටිකක් ලබා දෙයි. අනික කාරණාව එතුමා දක්ෂ පළපුරුදු නායකයෙක් විදිහට ඉතිහාසයේ රටේ ප්‍රශ්න එනකොට ඒවලට මහින්ද රාජපක්ෂමැතිතුමාට ගෝඨාභය රාජපක්ෂමැතිතුමාට ශක්තිය දුන්න නායකයෙක්. ඉතින් ඒ නිසා ඒ තිත්වය එකතු වුණාම රට හදන වැඩපිළිවෙල ශක්තිමත් වුණා. ඔව් පහදිලි ලෙස බැසිල් රාජපක්ෂ මැතිතුමා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට පැමිණෙනවා. එතුමා මේ රටේ සැබෑ විප්ලවයක් කරපු ඒ වගේම තාම මනා බුද්ධියකින් වැඩ කරන නායකයෙක්, දුරදක්නා නුවණක් තියෙන නායකයෙක්. නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතාගේ විවේචනාත්මක ප්‍රකාශය. දයසිරි ජයසේකර මහත්තයාට එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න. එතුමා කිව්වේ මේ ලැබිලා තියෙන අමාත්‍යංශය නිකන් වීලු සපේන අමාත්‍යංශයක් කියලා. ඉතින් අපිට එතුමාට කියන්න තියෙන්නේ එතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශය හොඳ නැත්තම් එතුමා ඒ අමාත්‍යංශයට කැමති නැත්තම් එතුමාට පුළුවන් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙක්ට ලබා දෙන්න ජනාධිපතිතුමාට යෝජනා කරන්න. මම ඉතාමත් පෑදිලිව කිව්වේ මොකද්ද එතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශය වීලුකාර අමාත්‍යංශයක් නම් ඒකේ වැඩ කරන්න බැරි නම් වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට දීලා එතුමා ඒකෙන් අයින් වෙන්න කියන එක කියන්නේ. ඉස්සල්ලාම ඔබතුමාට පැහැදිලි කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ ප්‍රබල කොටස්කාරයෙක් නෙමෙයි. ඒක රජයේ දුබල කොටස්කාරයෙක්. ප්‍රබල කොටස්කාරයෝ තව ඉන්නවා එකඟ වුණා. මේක තමයි ඇත්ත කතා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහෙත්ම මේ ආණ්ඩුවේ ප්‍රබල කොටස්කරුවෙක් නෙමෙයි. ආණ්ඩුවේ තීන්දුවලට එකඟ නොවන අය ඉන්නවා. මගේ අදහස නම් ඒ අය වහාම ආණ්ඩුවෙන් යා යුතුයි. මොකද රජයක් හැටියට ගන්න තීන්දු ඇතුලේ ඉඳලා විවේචනය කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. දැන් මම නම් මට මොන ඇමතිකම දුන්න මගේ විෂයට මම ගරහන්නේ නැහැ. මොන ඇමතිකම දුන්න මම මේ විෂය ගොඩ දාන්න උත්සාහ කරනවා. නමුත් එතුමා බාර විෂයටම ගරහන එක ඉතාම පහත් තත්ත්වයක්.